රාජපක්ෂවරුන්ට මඩගහන්න මාව අවියක් කරගෙන තිබුණා. රාජපක්ෂවරුන්ට මඩගහන්න මං ඉල්ලීමක් කරනවා, එහෙම කරන්න එපා. ශ්‍රේෂ්ඨ මිනිස්සු, කවදාකවත් මම වැරද්දක් කරලා තියෙනවා නම් මම නෙවෙයි, කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් ඔවුන් අපරාධකරුවන් පරිස්සම් කරන්නේ නැහැ. මොකද රාජපක්ෂවරු කිසිසේත්ම මං වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මොකද මගෙන් අඹමල් රේණුවක දෙයක් රාජපක්ෂවරු කිසිම කෙනෙක් අරගෙනත් නැහැ, ඔවුන්ගෙන් මම අරගෙනත් නැහැ. අපි අතර තියෙන්නේ ලොකු හිතවත්කම, ලොකු ආදරයක් තියෙන්නේ රාජපක්ෂවරුන්ට. මං ගරු කරනවා මේ රට බේරගත්ත මිනිස්සු නිසා. ඊට අමතරව අපි කිසිම තැනකදී ගනුදුනු කරලා නැහැ. මං කියනවා අභියෝගත් කරන පුළුවන් නම් මම රුපියලක දෙයක් රාජපක්ෂවරුන්ගෙන් අරන් තියෙනවා නම් රාජපක්ෂවරු මගෙන් අරන් තියෙනවා නම් කියන්න කියලා එහෙම කරගෙන නැහැ. ඒක නිසා ඒ රාජපක්ෂවරුන්ට ප්‍රියන්මැණික් අපරාධ කළා නම් ආරක්ෂා කරන උමනාවක් නැහැ. මං කියනවා දේශපාලනය ගාව ගන්න එපා කියලා ප්‍රියන්මැණික් සම්බන්ධව. ඊට අමතරව මට අපහාස කරා, මං බුදුසිරසේ අත තියලා දියුරුපු එකට. නමුත් මං එදා මං කිව්වේ මට කරන්න පුළුවන්, මං පැහැදිලි බෞද්ධයෙක් නිසා මට පුළුවන් කම තියුණා, මට අයිතිය තිබුණා, මම මේ පාපතර වැඩේ කරේ නැහැ කියලා බුදුසිරසේ අත තියලා දියුරන්න. ඒක මං අද ඔප්පු කරලා දිනවා, නීත්‍යානුකූලව ඔප්පු කරලා දිනවා. බුදුසිරසේ අත තිබ්බේ මම හරි දේ කරේ කියන එක. ඒක නිසා එතනදිත් මං සාධාරණයි කියලා මම කියනවා. ඊට අමතරව හිරිණුකා මහත්මිය එක තැනකදී මගේ නම නොකිය මට මඩ ප්‍රහාරයක් ගහලා දුන්නා බොහොම කැත විදියට. නමුත් හිරිණුකා මහත්මියත් එක්ක මම තරහ නැහැ, මගේ හොඳ සහෝදරියක්. මම ඇයට සුප්‍රාර්ථනා කරනවා දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා.